අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ ජනතාවට දිගින් දිගටම මේ රටේ පත්තු අවස්ථාවේ ඉඳලා පාස්කු ප්‍රහාරේ මූලිකව ඒ පාස්කු ප්‍රහාරේ වික්ක ජාතිවාදයේ වික්ක ආගම්වාදයේ වික්ක විකුණන්න තියෙන හැම දෙයක්ම වික්ක මේ රටේ මේ 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 පැලැන්තිය රාජපක්ෂ සමූහයා සහ සමහර ආගමික නායකයින් එකතු වෙලා ඒ ගෙන ගිය වැඩපිළිවෙල තුළ අද මේ රට මේ රජය මේ රටේ ජනතාව කබලේ විපට වැටලා තියෙනවා. ඉතින් මේ 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 මේකෙන් මේ රටේ ජනතාව මේ රජය මේ රටේ ජනතාව බේරා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. මේ රජය අසමත් වෙලා තියෙනවා. මේ අස රාජපක්ෂවරු අසමත් වූ පළවෙනි අවස්ථාව නෙමෙයි. පළමු අවස්ථාව තමයි රාජපක්ෂවරු අසමත් වෙච්ච 2014 වෙනකොට රටේ ආර්ථිකය කඩාවැටලා ඩොලර එක ඉහළට නැගලා රටේ මේ භාණ්ඩාගාරයේ හිස් වෙලා ඒ භාණ්ඩාගාරය තුලින් රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කිරීමට සානාධාර ලබා දීමට සහ අනෙකුත් කටයුතු එදිනෙදා දෛනික කටයුතු කිරීමට නොහැකි තත්ත්වයකට රජය පත් වෙලා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඔහුට බලය තියද්දී අවුරුදු දෙකක බලයක් තියද්දී ඔහු ජනාධිපතිවරණයකට ගියේ. ඒ විතරක් නෙමෙයි අවස්ථාවේ ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් අපට ඇති වෙලා තිබුණා. ජාත්‍යන්තර වශයෙන් අපට තිබුණා විදුලි පුටුව තිබුණා. ජාත්‍යන්තර වශයෙන් අපිව අපට GSP නැති වෙලා තිබුණා. මේ සියලු ආර්ථික සම්බාධක පැනවීමට ඔන්න මෙන්න කියා තිබියදී තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ අවස්ථාවේ තමන් ජනාධිපති දරමින් හිටපු ජනාධිපති ධූරිය අත්හැරලා මැතිවරණයකට ගියේ. ඒ මොකටවත් නෙමෙයි තමන්ට ජනමතයක් තියෙනවා කියන එක පෙන්නලා ඒ ජාත්‍යන්තරින් එන ප්‍රශ්න සහ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. හැබැයි ඒ පළවෙනි වතාව ඔහු අසමත් වෙච්ච. ඊළඟට අපි දන්නවා 2015 නව රජයක් පත් වුණා. දිනසියේ වැඩපිළිවෙලක් ගියා. දිනසියේ වැඩපිළිවෙලේදී භාණ්ඩ 22ක පාරිභෝගික භාණ්ඩ 22ක මිලාදු කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම විශාල සංවර්ධන වැඩ කොටසක් කෙරුණා. අතරමඟ නවතලා දාපු සහ කිරීමට නොහැකිව තිබුණු මහා දැවැන්ත සංවර්ධනයක් කරා. ඒ විතරක් නෙමෙයි එදා ඔහු ගෙවිය යුතුව තිබුණු කොන්ත්‍රාත්කරුවන්ට සහ අනෙකුත් භාණ්ඩ සේවා සපයපු අයට කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු බිලියන මං හිතන්නේ විශාල ගානක මුදලක් ඒ රජයේ දිනසීය ආණ්ඩුවේදී අපට ගෙවන්න පුළුවන්කම ලැබුණා. මේ ආණ්ඩුව එදා ඒ 2015 ආණ්ඩුව බාර ගන්නකොට එදා මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු බඩු මිලට වඩා මේ රටේ බඩු මිල අඩුව මට්ටමකට ගේන්න එදා රජයට පුළුවන්කම ලැබුණා. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි මේ රජය නැවත මහින්ද රාජපක්ෂට බාර දෙනකොට ඒ බහණ්ඩ මිල එදා මහින්ද රාජපක්ෂ 2014 තිබුණු බඩු මිලට වඩා අඩු මිලක් සහිතව තමයි මේ රජය බාර දුන්නේ. දැපිටුව පළවෙනි වර අසමත් වුණා. දෙවෙනි වර අසමත් වුණේ දින 52 ආණ්ඩුව. දින 52 පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණයක් මගින් කතානායකතුමා එලවන්න හදනවා. පාර්ලිමේන්තුව රැස් කරන්නේ නැහැ. එතකොට මහා දැවැන්ත බලනෝබී කමින් මහා දැවැන්ත මේ 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 ව්‍යාපෘතියක් අරගෙන ගියා. හොර අගමැති කෙනෙක්පත් කළා. හොර කතානායකවරු කතානායක පුටුවේ වාඩි වුණා. මිරිස් කුඩු ගැහුවා. එනවාද ඒ අවස්ථාවෙත් අපි දන්නවා ඔවුන් කැබිනට් එකක් නීති විරෝධී කැබිනට් එකක් පත් කරා. ඒ කැබිනට් තීන්දු සියල්ල නීති විරෝධී කියලා පසුව තීරණය වුණා. ඒ රාජ්‍ය නිලධාරීන් ඉතාමත්ම සානුකම්පිතව රාජ්‍ය නිලධාරීන් එදා බේරුණා. අපි රාජ්‍ය නිලධාරීන්ට අපි කිසිම ආකාරයකින් හිංසාවක් පීඩාවක් කරන්න ගියේ නැහැ. නමුත් රාජ්‍ය නිලධාරී යම් කිසි දෙයක් කරා නම් ඒකේ වගකීම දේශපාලඥයා ගන්න ඕනේ. ඒක තමයි සැබෑ නිර්රාජ්‍ය සහ අවංක දේශපාලන නායකත්වයේ ලක්ෂණ. නමුත් අපි දන්නවා එදා ඒ දින 52 ඒ කරපු විනාශය නැති කරපු ප්‍රජාතන්ත්‍රවාදය අපේ රටේ අධිකරණයේ මගින් එදා ස්වාධීනව තීන්දුව දීලා අධිකරණයේ නියක නීති විරෝධී කියලා ප්‍රකාශ කරා. අපි දන්නවා එදා ඩොලර එක ඉහළට නැග්ගා. නැවත GSP Plus නැති වෙන්න ගියා. ඒ විතරක් නෙමෙයි ආනයන අපනයන නැවතුණා. ඒ වගේම දරුණු විදියටම රටේ ඩොලර එක ඉහළ ගියා.
ඉතින් ඒ දෙවනි වතාව දැන් මේ තුන්වෙනි වතාව නමුත් අපේ රටේ ජනතාව වැරදි කෝච්චියක නැද්දා දැන් වැරදි කෝච්චිය නැගලා මම කියන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වැරදි කෝච්චිය නැග්ගා වැරදි කෝච්චිය නැගලා කෝච්චිය වැරදි කියලා දැනගත්තම පෙට්ටි දිගේ පස්සට ගිහිල්ලා වැඩක් නැහැ ඊළඟ නැවතුම් පොලේ වැරදි කෝච්චිය නැග්ගා ඒ බහින්න ඕන දැන් බහින්න නැවතුම් පොලක් ඇවිල්ලා තියෙනවා වැරදි කෝච්චිය නැගපු අයට පෙට්ටි දිගේ පස්සට ගියාට වැඩක් නැහැ ඊළඟ නැවතුම් පොලේ බහින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ඒ වැරදි කෝච්චිය නැග්ග හැම දෙනාටම දැන් බහින්න නැවතුම් පොලක් ඇවිල්ලා තියෙනවා ඒ තමයි මේ මහා මැතිවරණය මේ මහා මැතිවරණයේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන කරුණාකර මේ වැරදි කෝච්චියෙන් බහින්න බැහැලා අලුත් කෝච්චියක අලුත් නැවතුම් පොලක අලුත් ගමනක් ආරම්භ කරන්න කියලා අපි ආරම්භ කරා ඒකට තමයි මේ මහා මැතිවරණේ ලැබිලා තියෙන්නේ එහෙනම් මේ මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂ සමූහයක් සමග ඩීල් නැති පිරිසිදු ප්‍රතිපත්ති තියෙන පිරිසිදු දේශපාලනත්ව ඒකරාශි වෙලා තියෙන මේ මහා දැවැන්ත දේශපාලන බලවේගයට එකතු වෙලා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයව මේ අගමැති කරන්න අර අලුත් ගමනක් යන්න ආරම්භ කරන්න කියලා මා ශ්‍රී ලංකා වාසී ජනතාවගෙනු දේශපාලකයන්ගෙනු දේශපාලකයන්ටත් මම ආරාධනා කරනවා අපිට පේනවා බෑන්ගිනි ගාන හැටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු හිටපු නායකයෝ දැන් අද ගිහිල්ලා සමහරු කඩේ වහලා ඉන්නවා සමහරු සද්ද වහලා ඉන්නවා සමහරු බැනුම් අහනවා සමහරු පස්සට තල්ලු කරනවා අපි දකිනවා ඒවා අපිට ලොකු කලකටුවක් තියෙනවා මොකද ඔවුන් අපේ සගේ අපි දන්නවා රාජපක්ෂ පවුලෙන් පිට ඔය සමාගමේ ආයි නැට්ටක මැක්කෙත්පත් වෙන්න බෑ ඔය ගියපු අයට බොහෝ දෙනා පරාජයටපත් කරනවා ඒ විතරක් නෙමෙයි අපි ප්‍රාර්ථනා කරනවා අපි විශ්වාස කරනවා කීප දිනක් හරි දිනයි කියලා ඒ දින නායකත් නොයෙකුත් තිරියර තරදර වලට මේ මැතිවරණයේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක නිසා නිවැරදි කෝච්චිය නැගින්න අපි ආරාධනා කරනවා